විසි එක්නි ආඩු ක්‍රම ව්‍යවස්ථා සංසෝධන එමනත්තන් අඩුමතරමේ විසිවැනි සංසෝධනය අහෝසි වෙලා හිටපු තැනට රට ඒමනැත්තම් පාලන ක්‍රමය මෙරටේ මිනිස්සුත් එක්ක පාලනය කරන තත්ත්වඒකට ගෙනනේක. ඉති ඒනිසා අපි වර්තමාන පාලනයෙන් බලාපොත්තුවවෙන්නේ වර්තමාන අගමැතිවරගෙන් අපි බලාපොත්තුවෙන් අපි කියනවා ඔබතුමාගේ පලවෙනි යුතුකම. පලවැනි වගකීම තමයි මේ විසිය එක්වැනි ව්‍යවස්ථා සංසෝධනය මේරටේ යතා අර්ථයක් කරන එක. විසි එක්වැනි ව්‍යවස්ථා සංසෝධනය කවදද කරලා ඉවර කරන්නේ කවදද පටන්ගන්නේ කොතනින්ද ඉවරවෙන්නේ කොහොමද කියන එක පිළිබඳව මේරටේ මනිස්සුන්ට කියන එක. ඒක පාලිමේන්තුවය හරි ප්‍රභූන්ගේ හරි? එමන ත්තං ඒ තමන් දන්න කීපදෙ ගෙහරි ප්‍රශ්ඥයක් නෙවෙයි මෙරට මනිස්සුන්ගේ ප්‍රශ්නයක් මේ පරිවර්තනය කරේ මරටේ මිනිස්සු එකතු වෙලා මෙරට මිනිුසු ඉල්ලපු නිසායිය අවශ්‍ය පරිවර්තනය කරනවාඩක් වහාම අපි ඉල්ලනවා වර්තමාන රජයෙන් මේ විසිෙක්වැනි ව්‍යවස්ථා සංශෝධනය කියලා ගේන් දාදන්නේ මොකදද. ඒක තියෙන්නේ මොනවද. ඒක තියෙන්නේ අපි ඉල්ලපු දේවල්ද. ඒක තියෙන්නේ අපිට ඕන දේවල්ද. එමන ඇත්තා විසි එක්වවැනි සංසෝධනය කියලා විශසටත්්‍යහායකුත් ගේන්න පුුව. එනිසා අපි බලාපොරොත්තුව වෙනවා වර්තමානාගමැතිවරයාගෙන් කරුණාගල්ලා මේ රට හෙට හෙළිදරව කරන්න මේ විශීවක්වැනි ව්‍යවස්ථා සංසෝධනය විදියට ගේන් දහදාටේ රටට මොකද. දෙක ඔබතුමාට එක හෙට කරන්න බැරිවෙයි, අනිද්ධ කරන්න බැරිවෙයි. හැබැයි අපේ රට දෙන්න, අපේ රටේ මිනිස්සුන්ට දෙන්න, අපේ රටේ මහජනතාවට දෙන්න මේ සංසෝධනය ඔයා කරලා ඉවර කරන්නේ කවද. අපිට ඔබතුමා කෞද හැකිියාව මොකද කාගත්තෙක්ක දිීන්නන්නේ මොනා්ඩුව දන්න කියනෙකඩීම අපි වැදගත් ඒක කරල ඉවර කරන දවසමොකක්ද. ඒක කරලයි ඉවර කරන්න කරන ක්‍රමය මොකක්ද. ඒවගේ ඒට පාර්ලිමේන්තුවන්න දේශපාලන පක්ෂවල නායකයන්ගේ දේශපාලන පක්ෂවල සාාමාජිකයන්ගේ ඒවගේ මන්ත්‍රීවරුන්ගේ සහයෝ ලබාගැීම සඳ ණ්ඩුවට තින වැඩ පිළිවල ොක අපි කරුණගල්ලා මේ හෙල් දරව කරන්න කිය වර්ත මාන ගමැතිවරයෙන් සහන්ඩුවෙන් ඉල්ලන ගේ අපි පැහැදිලියොම ගේෙනවා වෙලාවේ යම්කිසි සදාචාරයක් තියන. පාලි මේතු මන්ත්‍රීවරයෙක් පාල්ලිමේන්තුව තුළල සුන්ගෙන ඉන්නවා නං එයාගේ වගකීම තමයි. මේ විසියෙක් පෙන ව්‍යවස්ථා සංසෝධනයට සදාචාර් සම්පන්නව යථාර්ථවාදීව අවංකව සහයෝග දෙනක. ඉන්සා අපි බලාපොරොත්තුවෙනවා කවදහරිේ වියෙක්වැෙන ව්‍යවස්ථා සසෝධනය පාර්ලිමේන්තුොට එනකොට ඔයා අත් දෙසිය විසිපහම උඩට ඉස්සෙයි කියලා. හැබැයි ඒම ඉස්සෙන්න්නේ නැති අධදිහා අපි. මහජන සභාව මේරටේ පුරවැසියෝ බලාගනිඉන්නවා අපි කියනවා බලාපොරොත්තුවෙන්නට එපා ආයි ඔය පාර්ලිමේන්තුවේ ඉඳගන්නටවත් අත්තු සන්නටවත් විසික ගේන වෙලාවේ අත පහතදාගනඉදලා. එක තමයි මහජන සභාවේ අපේ ක්‍රියාකාරිත්ව ඒ ක්‍රියාකාරිත්්‍යය වෙනුවෙන් මෙරටේ පුරවැසියොත් එෙක්ක සිවිල් සංවිධානත් එක්, දේශපාලන පක්ෂත් එක්ක, දේශපාලක්ඥයොත්ත එක්ක, මෙරට සියලුම දෙනත් එක්ක, අපි වැඩ කරන්නට බලාපොත්තුවයෙනවා.